රාජ්‍ය උකසා ආයෝජන බැංකුව මට මගේ අම්මා වගේ විශ්වාසයි. මට මතකයි අම්මා ඉතුරු කරන්න මහන්සි වුණ හැටි. ඉතුරු කරන්න මට උරු කළේ මගේ අම්මා. ව්‍යාපාරේ පටන් ගත්තදි මූලිකවම පිළිටුනේ අම්මා ඉතුරු කරපු සල්ලි. ව්‍යාපාරේ දියුණු කරන්න ලෝන් එක දුන්නේ SMIB එක. අද මම සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණේ අම්මගේ ඉතුරුවයි බැංකුවේ සහයෝගය නිසා. රාජ්‍ය උකසා ආයෝජන බැංකුව මට මගේ අම්මා වගේ විශ්වාසයි. සමහර වෙලාවට අපිට ජීවිතේ මොනතරම් බලාපොරොත්තු තියෙනවද? ඒ බලාපොරොත්තු ඇතුලේ අඩියක් හරි ඉස්සරහට තියලා යමක් ආරම්භ කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා කියලා තමයි මේ 2023 ආරම්භ කරද්දිම අපිට හිතෙන්නේ. ඔව්. එය සඵල කරගන්න පුළුවන් වෙන්නේ වෙන තැනකින් නෙමෙයි. අපිට තියෙන්න ඕනේ ආත්ම ශක්තියක්, ආත්ම ධෛර්යයක්, විශ්වාසයක් තියෙන ඕනේ මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ නිසා එහෙම කරන අයට අපි කියනවා මෙතන මේ කතාව හරි වැදගත් කියලා. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ණය හා ව්‍යාපාර බැංකුව විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වෙන්නේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි. සමහර වෙලාවට ඔබේ බලාපොරොත්තුවක් ඇති පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න, ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. එහෙම කෙනෙකුට ධෛර්යයක් වෙන්න, ශක්තියක් වෙන්න අපිට තැනක් ඕනේ. ඒ තැන තමයි මේ නිර්මාණය වුණේ. අපි හිතුවා මේ ගැන කතා කරන්න. අපි ආරාධනා කළා සුළු හා මධ්‍ය පරිමාණ ණය හා ව්‍යාපාර බැංකුවේ ප්‍රධානි ගයන් විජේසිංහ මහත්මයා ඉන්නවා මාත් එක්ක. ආයුබෝවන් ගයන්. දැන් විශේෂයෙන්ම මේ රාජ්‍ය උකසා ආයෝජන බැංකුවේ ආරම්භය අපි කතා කරමු. විශේෂයෙන්ම දැන් මේ රාජ්‍ය උකසා ආයෝජන බැංකුව නිර්මාණය වෙන්නේ බොහෝ බලාපොරොත්තු ඇතුවනේ. එතකොට ඔබ විශේෂයෙන්ම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ඉදිරිපත් කරන තමයි ඔබේ පැත්තෙන් සිද්ධ වෙන්නේ. අපි මේ රාජ්‍ය උකසා ආයෝජන බැංකුවේ ආරම්භය ගැන චුට්ටක් කියමුද? ඔව්. රාජ්‍ය උකසා ආයෝජන බැංකුවේ ආරම්භය වර්ෂ 1931 විශේෂ පාර්ලිමේන්තු පනතකින් තමයි ඒක ස්ථාපිත කරන්නේ. ඒක විශේෂ බලපත්‍රලාභී බැංකුවක් විදිහට තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. 1931 ඉඳලා මේ දක්වා අවුරුදු 91කට අධික කාලයක් මම හිතන්නේ දීර්ඝතම ඉතිහාසයක් තියෙන රාජ්‍ය බැංකුවක් විදිහට අපි ජනතාවට, අපේ ආදරණීය පාරිභෝගිකයන්ට විශාල මෙහෙවරක් කරමින්, අපේ මූල්‍ය දැනුම ලබා දෙමින්, මූල්‍ය උදව් උපකාර ලබා දෙමින් කටයුතු කරගෙන යනවා. ඔව්. විශේෂයෙන්ම කියන්න ඕනේ රාජ්‍ය උකසා ආයෝජන බැංකුව කියලා කිව්වහම එක්වරම අපිට සිහි ගැන්වෙන්නේ නිවාස ණය. අපි එක්තරා අවධියක නිවාස ණය ශාස්ත්‍රයේ ප්‍රමුඛතම විදිහට කටයුතු කරගෙන ගිහිල්ලා ඒ අංශිනුත් අපේ මහජනතාව, අපේ ආදරණීය පාරිභෝගිකයන්ට විශාල සේවයක් ලබා දුන්නා. ඊට අමතරව ඔබ දන්නවා ඇති සේවක අර්ථසාධක ණය. සේවක අර්ථසාධක ණය අංශයේ අපි දැනටමත් පුරෝගාමි ප්‍රමුඛතම ණය ලබා දෙන ආයතන විදිහටත් කටයුතු කරගෙන ජනතාවට සේවයක් කරගෙන ඉදිරියටත් ඒ සේවය පවත්වාගෙන යන්නේ කටයුතු කරමින් ඉන්නවා. රාජ්‍ය උකසා ආයෝජන බැංකුව මේ විශ්වාසය ඇති කර ගන්නා නිසාවෙම තමයි විශේෂයෙන්ම මේ රටේ ජනතාව ගෙන්කරුව බොහෝ දෙනෙක් ඕන් එක ගනුදෙනු කරන්නේ. ඒ විශ්වාසය අපිටත් තියෙනවා, ඔබටත් තියෙනවා. හැබැයි ගොඩක් කාලවලට සුළු හා මධ්‍ය පරිමාණ ණය හා ව්‍යාපාර බැංකුකරණය පිළිබඳව ඔබේ අංශය මේක. නිසා අපි බලාපොරොත්තු වෙනවා අපිට අලුත් දෙයක් පටන් ගන්න, ආරම්භ කරන්න. එහෙම හිතේ බලාපොරොත්තුවක් ඇතිනේ ඔබේ. එනිසා මා ගයන් කියන මේ කාරණා ටික ඔබට හරි වැදගත්. ගයන් අපි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන්නේ මොනවද කියන එක චුට්ටක් පැහැදිලි කරලා ඉමු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියවහම ඒකට අර්ථකථන එක් එක් තැන්වල අපිට කීපයක්ම තියෙනවා. නමුත් අපි අපිට ලබා දීලා තියෙන මහ බැංකුවේ තියෙනවා ජාතික ප්‍රතිපත්ති රාමුවක් කියලා, නැෂනල් පොලිසි ෆ්‍රේම්වර්ක්. ඒ නැෂනල් පොලිසි ෆ්‍රේම්වර්ක් එක අනුව ඔවුන් ඉදිරිපත් කළ තියෙන අර්ථකථනය අනුව සේවක සංඛ්‍යාව 300ට නොවැඩි, වාර්ෂික ආදායම රුපියල් මිලියන 750ට නොවැඩි ආයතන අපි හඳුන්වා ගන්නවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් විදිහට. අපි ඒක තමයි අපේ ටෙක්නිකල් ඩෙෆිනිෂන් එක විදිහට යන්නේ. හැබැයි අපි ප්‍රායෝගික වශයෙන් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය අපි පාරට බැස්තොත් එහෙම අපිට පේනවා අපේ සැලුන් එකක් තියෙන්න පුළුවන්. එතකොට අපි මාළු මුදලාලි මාළු ව්‍යාපාර කරන, කඩේ හන්දිය මුදලාලි එයාගේ ව්‍යාපාරය කරගන්න. එතකොට එහා පැත්තේ තව පොඩි ඇඟලුම් කර්මාන්තයක් ගෙනියන. අන්න ඕවා තමයි අපි මේ අපි පාරට බැසම අපිට මේ දකින්න ලැබෙන ගොඩක් ව්‍යාපාර, පොඩි පොඩි ව්‍යාපාර තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණයට වැටෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලොකු, ඔබ සඳහන් කර විදිහට ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ගොඩාක් අභියෝගයක් තියෙනවා.
අපි ඒ ගැන කතා කරමු. එතකොට අන්න ඒ ව්‍යාපාර ආරම්භ කරන්න, එතකොට ඒ ව්‍යාපාර ගෙනියන්න, එතකොට තව අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න, කාරක ප්‍රාග්ධනය සඳහා ප්‍රාග්ධනය සොයාගන්න, අන්න ඒ වගේ අංශවලදී මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයා යම් කිසි විදිහකට පොඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙනවා. අන්න එතනදී තමයි අපි රාජ්‍ය කස ආයෝජන බැංකුව විදිහට ඉදිරිපත් වෙලා අපගේ දැනුම සහ අපගේ මූල්‍ය විසඳුම් ඒ කට්ටියට ලබා දෙන්නේ. ඔව්. ඔබ අත්දැකීම් බහුල කෙනෙක්. විශේෂයෙන්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳ බොහෝ වෙලාවට දන්නවා. ඒ නිසා මේ රටේ පවතින ආර්ථිකයත් එක්ක දැන් පවතින මේ ආර්ථික තත්ත්වයත් එක්ක යම් ආකාරයක අපිට මේ වෙලාවේ ලොකු උනන්දුවකින් කැපවීමකින් අපිට මේ ආර්ථිකයට දායක වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කළ යුතුමයි. ඒ වගකීමක් ඔබ සහ අපි අතර තියෙන වගකීමක්. ඇත්තටම මේ රටේ තියෙන ආර්ථිකය මේ 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 මොහොතේ පිළිබඳව මම හිතන්නේ විශ්ලේෂණයක් ඔබට කරන්න පුළුවන් යම් ආකාරයක ඔබේ දැක්මත් එක්ක අපි කතා කරමු. ප්‍රශ්නේ බොහොම කෙටි වගේ තිබ්බට මම හිතන්නේ ඊටාම මේ බැරෑරුම් සහ බරපතල ප්‍රශ්නයක් ගොඩක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕන ප්‍රශ්නයක්. නමුත් මම බොහොම කෙටියෙන් අපේ මහා බැංකු සහ ලෝක බැංකු වාර්තාවක් මේ ඊයේ පෙරේදා ඒ කට්ටිය ඒක රිලීස් කරේ. ඒක ඇසුරින් කියන්නේ එතකොට අපි සියලු දෙනාටම දැනගන්න පුළුවන් අපේ ආර්ථිකයේ මේ අවස්ථාවේ මොන වගේ මට්ටමක තියෙන්නේ කියලා. අපි තියෙනවා දර්ශකයක් කොලම්බෝ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා, අපි කියන CCPI කියලා. ඒක අනුව ආහාර උද්ධමනය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට 64.4%. ඒ වගේම තමයි සාමාන්‍ය උද්ධමනය ඒ මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට 57.2% දක්වා අගයක තියෙනවා. සාමාන්‍යයෙන් රටක අපි බලාපොරොත්තු වෙනවා ඔය අගය අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන 1 digit කියලා. එක ඉලක්කමක තියාගත්තොත් ඒක හොඳයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් ඔබම සංසන්දනය කරලා බලන්න 64-57 රේන්ජ් එක කොයිතරම් දුර මට්ටමකද තියෙන්නේ කියලා. ඊට අමතරව මම හිතන්නේ මීට දින දෙකකට කලින් ලෝක බැංකු වාර්තානුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන එයාලා පොඩි වාර්තාවක් ඉදිරිපත් කරා. ඒක අනුව 2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික හැකිලිම 9.2% ආර්ථික හැකිලිම 2023 වර්ෂයේ ඔවුන් බලාපොරොත්තු වෙන 104.2% තමයි ආර්ථික හැකිලිම. ආර්ථික හැකිලිම යම් තාක් දුරකට අඩු වෙනවා. ඒක එක පැත්තකින් සාධනීය කාරණයක් රටේ ආර්ථිකය වශයෙන්. ඒත් එක්කම ඔවුන් බලාපොරොත්තු වෙන 2023 වසරේ ලංකාවට 1% ආර්ථික වර්ධන වේගයක් රඳවාගෙන යන්න පුළුවන් කියලා. පුළුවන් කියලා. හොඳයි. අපි තවදුරටත් මේ ගැන කතා බහ කරන්න ඕනේ. මේ මතක් කිරීම රාජ්‍යකසා ආයෝජන බැංකුවේ. කසා ආයෝජන බැංකුවේ මේ මතක් කිරීමත් එක්ක අපි මේ මොහොතේ පවතින ආර්ථික රටාව පිළිබඳවයි අපි ගයන් මහත්තයත් එක්ක කතා බහ කරමින් ඉති. ගයන් අපි කතා කරමු ඊටු ටික. අපි කලින් කතා කරේ මේ වසරේ අපිට තියෙනවා කියලා. අපිට පොඩි බලාපොරොත්තුක් තියෙනවා 1% වර්ධනයක් වර්ධන වේගයක් රඳවා ගන්න පුළුවන් කියලා. ඒකෙන් කියවෙන්නේ ඇත්තටම අපේ ආර්ථිකය යම් තාක් දුරකට ස්ථායීකරණයකට ලක් වෙයි. ඒ වගේම වර්ධනීය සාධනීය මට්ටමකට අපිට ළඟා වෙන්න පුළුවන් වෙයි කියලා අපිට පොඩි බලාපොරොත්තුක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුත් එක්ක අපි ඉදිරියට ගමන් කරමු. නමුත් දැන් මේ රටේ අපි හැමෝම දන්නවා මේ වෙලාවේ අපිට තියෙන බලශක්ති අර්බුදයක් තියෙනවා. එතකොට විදුලි අර්බුදයත් එක්ක එක අපිට ඇවිල්ලා තියෙන්නේ. විදේශ විනිමය ගැටලුකාරී තත්ත්වකුත් තියෙනවා. සංචිතවල ගැටලුකාරී තත්ත්වකුත් තියෙනවා. මේ ඔක්කොම අපි අර කියපු අපේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මේ ඔක්කොම ඍජුවම බලපානවා. මොන දෙන්න එනවා අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මේ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම අපි ඒක කතා කරන එක හොඳයි. බොහෝ වෙලාවට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමයි මේ අර්බුද වල ප්‍රබල ඉලක්ක. ඔවුන්ගේ ව්‍යාපාර කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණාව. මොනවද තියෙන ගැටලු වොන්ට? මොකද ඔවුන් ඔබත් එක්ක ඍජුව ගැටෙන අය. ඒ නිසා මම පොඩක් මුලින්ම කියන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කිව්වහම අපි නමේ සුළු කියලා කෑල්ලක් තිබ්බට ඔවුන්ගේ මේ සමාජයට කරන කාර්යභාරය කිසිවිටකන් සුළු නැහැ. මම හිතන්නේ අපි කිව්වොත් නිවැරදි අපේ රටේ සමස්ත ආර්ථිකයම ඔවුන් දරාගෙන ඉන්න ඔවුන් තමයි මේකේ ෆවුන්ඩේෂන් එක පදනම වෙලා තියෙන්නේ. අපි එහෙම කතා කරාට ගොඩක් වෙලාවට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම ඒක කරගෙන යන්න ගියාම ඒකට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි එකක් ගත්තොත් එහෙම
මූලික වශයෙන්ම ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය සොයා ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා මේ සුලහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඒක එතන යාළගේ දැනුමෙත් යම්කිසි අඩු බවක් තියෙනවා ඒ අංශය පිළිබඳව. සහ ඒ අවශ්‍ය කරන ඒ මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමෙත් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව තවත් අපි දකින විශාල ගැටලුවක් තමයි තාක්ෂණයත් එක්ක මුසු වෙනකොට ඔවුන් චුට්ටක් පසුගාමි වෙනවා. නමුත් අපි දැන් මේ අංශයටම ඉඳලා අපි උදව් කරන කණ්ඩායමක් වශයෙන් ඒ වගේ අවස්ථාවල තමයි අත්‍තරම රාජ්‍ය කසාජන බැංකුවේ මේ ශේෂය සම්බන්ධයෙන් දැනුම අපි කියන එක්ස්පර්ටිස් නොලෙජ් එක කියලා ඒක අපි පාවිච්චි කරලා අපි ඔවුන් දිරිමත් කරලා ඔවුන්ගේ පිටිපස්සෙන් ඉඳලා ඔවුන්ගේ වර්ධනයත් බලාගෙන ඉඳලා තමයි අපි කටයුතු කරන්නේ. ඊට අමතරව අභියෝග වශයෙන් ගත්තොත් එහෙම සෙල්ෆ් කන්ෆිඩෙන්ස් එක ගොඩක් වෙලාට සෙල්ෆ් කන්ෆිඩෙන්ස් කියන ලෙවල් එක අඩු වෙනවා. මොකද මේ ව්‍යාපාර එක් පුද්ගලයෙක් වටා තමයි ගොඩක් වෙලාට එක රාශිය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පවුලක් වටේ. අපි කියමු මහා පරිමාණ ව්‍යාපාරයක් ගත්තොත් එහෙම අපි දන්නවා අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. සමහරක් විට වෙනත් රටවලත් එයාලගේ තියෙනවා. නමුත් මේ ව්‍යාපාර එහෙම නෙමෙයි. සමහරක් විට එක තනි පුද්ගලියෙක් වටා භූගෝලීයව සමහරකට එක ප්‍රදේශයකට විතරයි සීමා වෙන්නේ. අවුරුදු 10ක් 15ක් යාලා ව්‍යාපාර කරගෙන ගියත් අපි කිය උදාහරණයක් ගත්තොත් එම් කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක එකක් ගත්තොත් එම් කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාර තියෙනවා. එහෙට පමණයි සීමා වෙලා තියෙන්නේ. ඔබ බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන ඇති ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර විට ඔබ අර කිව්වා වගේ ඒ ව්‍යාපාරික ඥානය, දැනුම, මූල්‍ය ශක්තිය ඔබට නැතුව වෙන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන බැංකුවකින් මේ ශක්තිය, මේ දැනුම අපිට ලබා දීලා යම් දිරියක්, යම් ශක්තියක් අපිට ලබා දෙනවා නම් ඒක හරි වැදගත්. ඒ නිසා මේ ව්‍යාපාරික ණයක් අපි ගන්නවා නම් අවසන් වශයෙන් අපි කතා කරමු රාජ්‍ය උකස ආයෝජන බැංකුව ඇයි අපි තෝරගන්න ඕනේ කියන එක. ඔව් මම කියන්න ඕනේ අපි වචන තුනක් මම කියන්න. ෆාස්ට්, ෆිටින්, ෆෝකස්. ෆාස්ට් ෆාස්ට් කියන්නේ අපි අනික් රාජ්‍ය ආයතන සහ අනික් අපි කියන කමර්ෂියල් බැංකින් කියලා ඒවත් එක්ක තරඟකාරී ආකාරයට අපි ඉතාම කඩිසරව කාර්යක්ෂම සේවයක් ලබා දෙනවා. ඒක තමයි අපි ෆාස්ට් කියලා හඳුන්වන්නේ. ෆිටින්, ෆිටින් කියලා අපි හඳුන්වන්නේ අපිට මුණ ගැසෙන, අපිත් එක්ක කතා බහ කරන, අපිත් එක්ක නිතරම සමාජයේ ගැටෙන මේ සුලහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ එයාලා එක එක ආකාරයි. එයාලා හැමෝම එකම විදිහ නෙමෙයි. එයාලගේ අවශ්‍යතාවෙන් වෙනස්, එයාලගේ ව්‍යාපාරයේ ස්වභාවය වෙනස්, එයාලා කරන දේවල් වෙනස්. එතකොට අපි බැංකුවක් විදිහට අපි බොහොම නම්‍යශීලී වෙලා එයාලගේ අවශ්‍යතාවයන් අනුව ගැළපෙන විදිහට අපි ණය අපි ප්‍රතිව්‍යුහගත කරන දේවල්, සහන ලබා දෙන දේවල්, අලුත් ප්‍රොඩක්ට්ස් හදලා දෙන දේවල්, ඒ සියලුම දේවල් අපි ඔවුන්ගේ අවශ්‍යතාවයට සරණලාකට කරලා දෙනවා. ෆෝකස් කියන්නේ අපි හැම වෙලෙම ගොඩක් අපි අවධානයෙන් ඉන්න සහ ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳ අපි ගොඩක් අවබෝධයෙන් ඔවුන් එක්කම ඉතාම සමීපව කටයුතු කරලා ඔවුන්ගේ දියුණුව කරා අපේ අවශ්‍ය දැනුම ලබා දීලා ඔවුන්ටත් ඔවුන්ගේ අපි කියන ඔබ්ජෙක්ටිව්ස් වලට යන්න පුළුවන් ආකාරයට, අරමුණු වලට යන්න පුළුවන් ආකාරයට අපි ඔවුන්න පිටිපස්සෙන්ම ඔවුන්ගේ ශක්තියක් බවට පත් වෙලා මූල්‍ය ආධාර මූල්‍ය උපදේශන සේවා, මාර්ග උපදේශන, ඒ සියලුම දේවල් අපි කරලා දෙනවා. හොඳයි, අපි කතා බහ කළේ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවත් එක්ක. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තුවක් තිබෙනවා නම් ව්‍යාපාරයක් පටන් ගන්න මේ පවතින ආර්ථිකයට යම් ආකාරයකින් අපි සක්‍රීයව දායකත්වය ලබා දෙන්න රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට යන්න. මේ සියලු දේවල් ඔබට විමසන්න පුළුවන්, ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. ඒ තමයි තමයි වැදගත් වෙන්නේ. මොකද අපි ගොඩක් දේවල් කිව්වට බෑ, අපිට හරි මඟ පෙන්වීමක් සහ අපි පිටුපසින් තියාගෙන අපි ඉදිරියට අරයි යනවා නම් ඒ තමයි ගැනුම් කරුවන් පාඩිභෝගිකයන් විදිහට අපිට වැදගත් වෙන්නේ. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණු සුලුහා මධ්‍ය පරිමාණ ණය හා ව්‍යාපාර බැංකුව වෙන ප්‍රධානි ගයන් විජේසිංහ මහත්මයාට මේ කතාබහට එක්වසුනාට. බොහොම ස්තුතියි.